සිතහසේ ආදරෙන් කතාවේ මෙහෙර්ගේ සරබ්ජිත්ගේ විවාහ වෙලා පළවෙනි විවාහ උත්සවයේ සමරන්න තමයි මේ ලෑස්තිය. ඔය වෙලාවේදී මෙහෙරුත් ලස්සන්ට ලෑස්ති වෙලා ඉන්න අවස්ථාවේදී අදිති කරන් එක පොඩ්ඩක් කතා කරන ගමන් තමයි ඉන්නේ. අදිති කියනවා ඒක නෙවෙයි මෙහෙර්. ඔයා දන්නවද දෙයක්? කරන් අපේ විකී ගාවට ගියාම හරියට හිනා වෙනවා. ඒ වගේම වික්‍රමුත් කරන් යාගේ අතට ආවම ගොඩක් සතුටින් ඉන්නේ. මන් දන්නේ මේ දෙන්න අතර මොන වගේ බැඳීමක් තියෙනවද කියලා අදිති කියනවා. මේ වෙලාවේදී මෙහෙරට මතක් වෙන්නේ කරන් කියන්නේ යාගේ පුතා කියලා. ඔය වෙලාවේදී කියනවා පරණ. ඔව් අදිති නැන්දේ. අපිත් ඉක්මනට ලෑස්ති වෙලා කරන්ව එක්කන් යමු. කරනුත් ලස්සනට ගොඩක් සතුටු වෙයි සාල්ට ගියාට පස්සේ. එතකොට වික්‍රමංගල්ට කරන්ව දෙන්නත් පුළුවන්නේ නේද මෙහෙරම්ම කියලා පරම් කියනවා. මෙහෙර කියනවා නෑ කවදාවත් නෑ. කරන්ව නම් එක්කන් යන්න දෙන්නේ නෑ කියලා කියද්දි එකපාරටම අදිති පරමයි බලන මොකද මේ මෙහෙරට එකපාරටම වුනේ කියලා. මෙහෙර කියනවා ඒක නෙවෙයි අදිති. කරන්ට යන්න හොඳ නෑනේ. කරන්ට හුස්ම ගන්න අමාරු තියෙනවනේ. ඒක නිසා අපි කරන්ව සාල්ට එක්කන් යන්න හොඳ නෑනේ. නැතුව මේ පල්ලැහැට ගෙනියන්න හොඳ නෑ. නැත්තම් වික්‍රම්ට දෙන්න හොඳ නෑ කියන එක නෙමෙයි මම මේ අදහස් කරේ කියලා කියනවා. කියනවා ඔව් ඔව් මෙහෙර මටත් ඒක නිකම්ම අමතක වෙලා ගියා. කරන්ට නම් පල්ලැහැට යන්න හොඳ නෑ. ඔව් කරන්ට හුස්ම ගැනීමේ ප්‍රශ්නයක් තියෙන හින්දා එයාව පල්ලැහැට යවන්නත් එපා කියලා අදිති කියනවා. කියනවා ඒක නෙවෙයි මං වාගෙන් දෙයක් අහන්නමයි හිටියේ. ඔයයි වික්‍රම් අතර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද අදිති? මට කියන්න පුළුවන් දෙයක් කියලා මෙහෙර අහනවා. මේ වෙලාවේ සරබ්ජිතුත් මානවගෙන් අහන්නේ ඒක නෙමෙයි වික්‍රම්. මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවද ඔයාගේ අදිතිගේ අතරේ? මට දැන් ගොඩක් දවස් ඉඳන් තේරෙනවා අදිතිත් ගොඩක් දුකෙන් ඉන්නේ. ඒ ඔයා නිසා. මට කියන්න පුළුවන්ද ඇයි ඒ හේතුව කියලා? මොකද මට මගේ නංගිව හම්බුනේ ගොඩක් කල් ගියාට පස්සේ. මං කැමති නැහැ මගේ නංගිට කිසිම දුකක් දෙන්න. මං ඔයාට බල කරන්නේ නැහැ. කියන්න මගේ නංගි අතින් මොකක්ම හරි වැරැද්දක් වුණාද ඔයාට? අනේ මම වැරදලා කියන්න. මගේ නංගිට ඔය විදියට දඩුවම් දෙන්න එපා. මගේ නංගි ඔයාට කිසිම වැරැද්දක් කරේ නෑනේ වික්‍රම්. අනේ මොකක්ද දුන හේතුව කියලා මෙවලාව සරබ්ජිත් වැඳලා කියද්දි අදිති කියනවා මෙහෙරට. මම දන්නේම නෑ මෙහෙර. මගේ අතින් මොනා වුණාද කියලා. ඒත් වික්‍රම් දැම්මාව ගණන් ගන්නේ නැහැ. හේතුව මොකක්ද කියන්නවත් මම දන්නේ නෑ. මං එයා ගාවට ආවත් එයා මං ගාවින් ඈත් වෙනවා. කියනවා ඉතින් ඔයාලා අතර මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? ඔයාට හිතෙන්නේ නැද මොකද්ද ආදින් උනේ කියලා? කියනවා මගේ අතින් මොනාද උනේ කියලා මංවත් දන්නේ නැහැ මහර් කියලා අදිතිට. අදිති එහෙම කියද්දි මහර් අදිතිව වැළඳ ගන්නවා. මේ වෙලාවේ මහර් දන්නවා වික්‍රම් එයාව මග හරින්නේ මහර් නිසා. එයා නිසාමයි. මොකද වික්‍රම් කියන්නේ මාන. ඔය වෙලාවේදී කියනවා මං ඔයාට වැඳලා කියන්නේ මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අදිති යකින් මොනවාම හරි දෙයක් වුණා නම් මං ඒක වෙනුවෙන් සමාවිල්ලනවා. එයාට දඩුවම් දෙන්න එපා. හැබැයි එක දෙයක් තියෙනවා. ඔයා අතින් වැරද්දක් වෙලා තිබ්බොත් එදාට නම් මගේ අතින් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ කියලා මෙවලාවදී සරබ්ජිත් කියනවා. කියනවා මට මගේ නංගිව හම්බුනේ ගොඩක් කාලයකට පස්සේ. එයාට දුකක් දෙන්න මං කොහොමටවත් කැමති නැහැ. විශේෂයෙන් ඔයා නිසා. මෙවලාවදී වික්‍රම් කියනවා ආ මට තර්ජනය කරනවද? කියනවා නෑ මං තර්ජනය කරන්නේ නැහැ. මම කියන කතාව ඇත්ත. අදිතිට මොකක් හරි දුකක් දීලා තිබුණොත් කියලා කියද්දි මේ වෙලාවේ කුල්වන් එනවා මෙතනට. ඕහෝ ආයි බොවන් හර්ලින් හැමෝටම ආයි බොවන් කියලා මේ වෙලාවේදී කුල්වන් කියනවා. කියනවා ඒක නෙවෙයි හර්ලින් අදවා මාර විදියට ලස්සන වෙලා නේද කියලා. මේ වෙලාවේ හර්ලින් කියන්නේ ඔව් කුල්වන්ත ආන්ටි ඔයාත් අද ගොඩක් ලස්සනයි කියලා. ආ ඇත්තද වන්ඩර්ෆුල් අනේ වන්ඩර්ෆුල් කියලා මේ වෙලාවේදී කුල්වන් කියනවා. ඊට පස්සේ කුල්වන් කියන්නේ සරබ්ජිත් ගාවට වන්ඩර්ෆුල් අනේ වන්ඩර්ෆුල් ඔයා වගේ බෑනෙක් ලබන්න මං ගොඩක් වාසනාවන්තයි කියලා මේ වෙලාවදී කුල්වන් සරබ්ජිත්ව වැළඳගෙන කියනවා. මගේ මෙහෙරට ඔයා වගේ මහත්යෙක් ලැබෙන එකට මට ගොඩක් සතුටුයි. ගොඩක් 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 සුභපැතුම්. ඔයාලා කසාද බැඳලා අවුරුද්දක්ම වෙලා. මගෙන් නම් ඇස් වහක් අටවහක් වැදෙන්න එපා ඔයාලා දෙන්නට. ඔයාලා දෙන්න හැමදාමත් එකට ඉන්න ඕනේ කියලා කුල්වන්ත් කියනවා. මේ වෙලාවදී කුල්වන්ත් ගිහින් හම්බ වෙන්නේ මෙහෙරව. කියනවා මොකද මේ මොකද මේ? කියවගෙන මං ගාවට ආයේ මොකද්ද විශේෂත්වය? කියනවා අර ඉන්නේ වික්‍රම් නිවාන් නෙවෙයි මාන. මං දැන් හොඳටම සාක්ෂි දැනගෙනයි මෙතනට ආවේ කියනවා. ඔව් ඉතින් යා මාන. ඉතින් මොකද කියන්නේ? වාට කිසි ගාණක් නැන්ද ඒ ඉන්නේ මානව කියලා දැනගත්තම. ඒ ඉන්නේ වික්‍රම් නෙමෙයි ඒ ඉන්නේ මාන. අර ඔයාට දරුවෙක් දුන්න ඒ මිනිස්සයා කියලා. කියනවා මං හැමදේම වගේ දන්නවා. ඒ ඉන්නේ මානව කියලත් එයාගේ හැම ඇත්තක්ම. මට තවත් ඔයාගෙන් දේවල් අහන්න ඕනේ නැහැ. කියනවා සම්පූර්ණ කතාව අහන්නේ නැතුව ඔයා කොහොමද කියන්නේ හැමදේම දැනගත්තා කියලා. ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ මෙහෙර. ඔයා දන්නේ නැහැ මුකුත්ම. මම දන්න තේවල් ඔයා දන්නේ නැහැ කියලා මෙවලාදී කියනවා. කියනවා තව මොනවද මං ඔයාගෙන් දැනගන්න ඕනේ? මානව මරණ විදියද? මානව වායි ඉපදුන විදියද? ආ
මට වාගෙන් කිසිම දෙයක් දැනගන්න ඕනේ නැහැ අම්මේ. ඔයා කරපු දේවල් හොඳටම ඇති කියලා මේ වෙලාවේ මෙහෙර් කුල්වන්ත් ගාවෙන් යන්න හදාදි කුල්වන්ත් කියනවා නෑ පුතේ. ඒක නෙමෙයි මං ඔයාට අද කියන්න ආවේ. කියන්න ආවේ ඔයා දන්නේ නැති එකම දේ. ඒ හේතුව. මෙයා මානව වෙලා හිටියත් ඇයි Taman මානව කියලා කාටවත් කියන්නේ නැත්තේ? ඔයා දන්නවද ඒකට හේතුව මෙහෙර් කියලා මේ වෙලාවේ කුල්වන්ත් අහනවා. කියනවා ඒකට හේතුව තමයි එයා වික්‍රම් කියන නමින්ම තාමත් ඉන්න හේතුව. අර බලන්න මෙහෙර්. ඇයි මොකද්ද හේතුව කියලා ඔයාට හොඳටම දැනගන්න පුළුවන් කියලා මේ වෙලාවේදී මෙහෙර්ට කුල්වන්ත් කියනවා. බලන්න අර මානව දිහා. එයා එයාගේ අම්මට කොච්චර ආදරේද? ඒ ඉන්න යාගේ අම්ම නොවුනත් එයා එයාගේ අම්මට ආදරේ කියලා කියනවා. මේ වෙලාවේදී මානව කියන්නේ මේ අම්මගේ බෙහෙත් බොන්න වෙලාව හරි. මේ ප්ලීස් පතරකක් ගේන්න පුළුවන්ද කියලා සර්වන්ට් කෙනෙක්ට කියනවා. මේ වෙලාවේදී කියනවා වික්‍රම් පුතේ මට කාලා බොන්න පුළුවන් බෙහෙත්. ඒත් අම්මේ කාලා නෙමෙයිනේ බොන්න ඕනේ බෙහෙත් කන්න කලින්නේ. ඔයා මේ වැඩ අපිලිවලට කරන්න එපා. එතකොට ඔයාගේ සෞඛ්‍යය ඒක හොඳ නැහැ කියලා මේ වෙලාවේදී මානව සීමන කියන දේ මේ වෙලාවේ මෙහෙරුයි කොල්වන්තුයි අහන් ඉන්නවා. කියනවා අම්මේ මේක ඔයාට මේක ගන්න ඕනේ කෑමට කලින් මේ බෙහෙත් ටික අරගන්න. කියනවා අන්න බලන්න මගේ පුතා අම්මා ගැන හැමදේම වගේ හොයලා බලනවා. කියනවා මගේ පුතාට දීර්ඝායස ලැබෙන්න ඕන කියලා සීමා කියනවා. කියනවා දීර්ඝායස ලැබෙන්න කලින් අම්මා බෙහෙත් ටික බීලා ඉන්නකෝ කියලා මේ වෙලාවේ මානව බෙහෙත් ටික පොවලා අම්මට වතුරක් පොවනවා. කියනවා මේ වෙලාවේ කුල්පත්. ඒක තමයි හේතුව මානවයා මානව කියලා කාටවත් නොකියන්න. මොකද එයා වික්‍රම් විදියට ඉන්නේ එයා කැමති නෑ එයාගේ අම්මට දුකක් දෙන්න. මොකද එයාගේ අම්මා දන්නේ නෑ මේ ඉන්නේ එයාගේ පුතා නෙවෙයි කියලා. මොකද සීමා හිතන් ඉන්නේ එයාගේ පුතා තාමත් ඉන්නවා මේ ඉන්නේ එයාගේ පුතා කියලා. එයාගේ පුතා මැරුණ බව තාමත් එයා දන්නේ නැහැ කියලා මේ වෙලාවේදී කුල්පත් කියනවා. කියනවා ඒකයි හේතුව තාමත් මේ මානව එයා මානව කියලා කාටවත් කියන්නේ නැති. ඉතින් ඒකෙන් අපිට වාසියක් තියෙනවා. මේ ඇත්ත කවදාවත් හෙලි වෙන්නෙත් නැහැ, හෙලි කරන්නත් බෑ. වන්ඩර්ෆුල් අනේ වන්ඩර්ෆුල් කියලා මේ වෙලාවේදී කුල්වන්ත් කියනවා. ඔය වෙලාවදී මෙතනට අදි තියෙනවා. අදි තියවෙලා කියන්නේ ඒක නෙමෙයි යන්නේ. ඔයාට තව බෙහෙත් පෙත්තක් අමතකුණා නේද? විකි මං හිතන්නේ ඔයාටත් මේ දේ අමතකුණා කියලා අදිති කියනවා. කියනවා මං ඒ බෙහෙත් පෙත්ත අරන් ආවා. ඒ බෙහෙත් පෙත්ත නැත්තම් අපේ අම්මට මේ පාටියේ තින්න වෙන්නේ නැහැ කියලා මේ වෙලාවදී අදිති කියනවා. කියනවා ආ තෑන්කියු අදිති. මට ඒ දේ අමතකුණා කියලා මේ වෙලාවදී වික්‍රම් ඉල්ල ගන්නවා බෙහෙත් පෙත්ත. කියනවා අම්මේ මේ බෙහෙත් පෙත්ත බොන්න. ඔයාට කිසි මතකයක් නැහැ නේද ඔයාගේ මෙඩිසින්ස් ගැන? මේක බොන්න කියලා මේ වෙලාවේදී දෙනවා මානව මේක බොන්න කියලා එයාගේ දැන් ඉන්න අම්මට සීමට. මේ වෙලාවේ දැන් මේ දේවල් මෙහෙරුයි කුල්වන්තුයි බලන් ඉන්නේ. කොච්චර එයාගේ මේ බොරු අම්මට මෙයා එච්චර ආදරේද කියලා. මේ වෙලාවේදී කියනවා මගේ අදිති පුතයි වික්‍රම පුතයි හරියට මං ගැන හිතනවා. මෙයාලා දෙන්න මගේ පස්සෙන්මයි එන්නේ. මට හරි කරදරේ මෙයාලා දෙන්න නිසා. බෙහෙත් බෙහෙත් බෙහෙත්. ඒත් අම්මේ අයියා මට ඒ විදිහට කතා කරන්නේ. ඔයාගේ හොඳටමනේ බෙහෙත් දෙන්නේ කියලා අදිති කියනවා. කියනවා අයියෝ මම මේක විහිළුවට කිව්වේ. පුතාලා ඒක සීරියස් ගන්න එපා. මං දන්නවා මේ ලෝකේ ඉන්න හොඳම පුතයි හොඳම ලේලි හම්බලා තියෙන මට කියලා මෙවලව සීමා කියනවා. මානවගේ ඇත්ත මානව හැමෝටම පවසයිද කුමක් වේද ඉදිරියට බලාපොරොත්තු වෙමු සිතාසේ ආදරෙන් තුලින් ඉදිරියට.